ගරු ස්වාමීන් වහන්ස අවුරුදු 120ක් ආයු වින්දනය කරන්නට අවස්ථාව තිබියදී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී පිරිනිවන් පෑම පිළිබඳව දැන් අපි ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී පිරිනිවන් පාන තීරණය කරනවා. අවුරුදු 80 දී පිරිනිවන් පාන තීරණය කරද්දී මගෙන් කෙනෙක් අහන්න පුළුවන් අවුරුදු 120ක් දෙන්න පුළුවන්කම තියෙද්දී අවුරුදු 80 දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව නම් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට මොකද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයිනේ. ඒතර මහා කරුණාවක් තියෙන කෙනෙක් අවුරුදු 40ක් තියලා පිරිනිවන් පායිද? නැහැ නේද? කෙනෙක් ප්‍රශ්නේ අහන්න පුළුවන් නේද? ඒතර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට මොකද උනේ කියලා. දැන් අවුරුදු 40ක් තව ජනතාවට සේවය කරන්න පුළුවන්ක. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසාමයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී පිරිනිවන් පාන. බුදුරජාණන් වහන්සේ දකිනවා මම තව අවුරුදු 40ක් හිටියොත් මම නිසා ලෝකයා බලවත් වූ අකුසල් කරගන්නවා කියලා. මොකද බුදුරජාණන් වහන්සේට අකීකරු වෙලා තියෙන ලෝකේ සාරිපුත මහරහතන් වහන්සේලා පිරිණිවී ගියා මුගලන් මහරහතන් වහන්සේලා පිරිණිවී ගියා රාහුල මහරහතන් වහන්සේලා පිරිණිවී ගියා එතන බුදුරජාණන් වහන්සේට අකීකර වූ සංඝයා බිහි වුණා බුදුරජාණන් වහන්සේ පනවන විනය කර්ම වලට යටත් නැති ස්වාමීන් වහන්සේලා බිහි වුණා අන්න බුදුරජාණන් වහන්සේ තීරණයකුණා තව අවුරුදු 40ක් ජීවත් වුණොත් මිනිස්යා අකුසල්මයි කරගන්නේ කියන කාරණේ නමුත් බුදුරජාණන් වහන්සේගේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලුවේ නැහැ හරි ඒකත් හරි නමුත් ඉල්ලුවා නම් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිනවා ඉල්ලුවා නම් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිනවා නමුත් ඒක ඉල්ලුවේ නැහැ අවුරුදු 80 වෙදී උන්වහන්සේ තීරණය කරනවා මම දැන් පිරිනිවන් පානවා කියලා. දැන් ඒක රහතන් වහන්සේ නමකටයි බුදුරජාන් වහන්සේ නමකටයි ඒක කරන්න පුළුවන්. මොකද එහෙම තීරණය කළාට පස්සේ එයා මොකද කරන්නේ අතීතේ විපාක නොදුන්නා වූ බලවත් අකුසලයක් ජීවිතේ ඉස්සරහට මතු කරලා ගන්නවා. අතීතේ විපාක නොදුන්නා වූ බලවත් අකුසලයක් ජීවිතේ ඉස්සරහට මතු කරලා අරගෙන ඒ අකුසලයට නිදහසේ විපාක දෙන්න අතහරිනවා. නිදහසේ විපාක දෙන්න අතහරිනවා ඒක වළක්වන්න යන්නේ නැහැ. චුන්ද කර්මාර්ගේ දාන ගෙදරදී බුදුරජාණන් වහන්සේ අර අපත්‍ය ආහාරයක් වළඳනවා තේනවද? එතකොට බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා මේ අපත්‍ය ආහාරයේ වැළඳුවොත් මගේ බරපතල වූ මරණීය ආබාධයකට එනවා කියලා. බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා අපත්‍ය ආහාරයේ වැළඳුවොත් වෙනවා කියලා. උන්වහන්සේ අනිත් සෑම ස්වාමින්වහන්සේකටම කියනවා මේ ආහාරය වළඳන්න එපා කියලා. ආහාරය වළඳන්න එපා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ තනියම වළඳනවා. එතන මොකද්ද මේ බුදුරයන් වහන්සේ කලේ බුදුරයන් වහන්සේ දකිනවා මේ ආහාරය වැළඳුවොත් මගේ රෝගය උස්සන්න වෙනවා මරණීය තත්ත්වයට යනවා කියලා අන්න බුදුරයන් වහන්සේ අකුසලයේ උමනාවෙම ජීවිතයට ගත්තා අකුසලයේ උමනාවෙම ජීවිතයට අරගෙන ඒ අකුසලයට ප්‍රතිකාර කරන්න ගියේ නැහැ උන්වහන්සේ උදරාබාධය හැදුණා කියලා කොයි මොකක්වත් බෙහෙත් ගත්තේ නැහැ උන්වහන්සේට අවශ්‍ය නම් තිබ්බ ජීවක වෛද්‍යවරයාගෙන් බෙහෙත් තරම් මේක හොඳ කරගන්න මොකද මීට ඉස්සෙල්ලා වස් කාලෙත් මේ රෝගේ උන්වහන්සේට වැද ඇතුණා ඒ ඇතුණ වෙලාව උන්වහන්සේ ඖෂධ වලින් නෙමෙයි පාලනය කළේ අදිෂ්ඨානෙන් පාලනය කළේ තේන උන්වහන්සේ ඖෂධ ගත්තේ නැහැ ඊට ඉස්සෙල්ලා වස් කාලෙත් උන්වහන්සේගේ උදරාබාධය ආපුවම උන්වහන්සේ අදිෂ්ඨාන ශක්තිය නවත්තන්නේ බෙහෙත් වලින් නැත්තුවේ නැහැ මොකද උන්වහන්සේ තුල චිත්තයක් තිබ්බා මං තව ජීවත් විය යුතු නැහැ කියලා. තේන්න. ඊට අදාළව උන්වහන්සේ අකුසලය ප්‍රතිකාර කරලා යටපත් කරන්න උත්සාහ ගත්තේ නැහැ. ඒ අකුසලයක්ද සුදුසු ආකාරයෙන් විපාකයට සලස්වලා අන්න මරණීය තත්ත්වයට උන්වහන්සේ වෙනුමුණා. චුන්ද කර්මාගේ දාන ගෙදරදී උන්වහන්සේ දැන දැන පෙනි පෙනි තමයි මේ අපත්‍ය ආහාරය වළඳන්නේ. ඒ වළඳන්නේ ඇයි? අතීත අකුසලයේ උන්වහන්සේ උමනාවෙන් විපාකයට ගත්තා. විපාකයට අරගෙන උන්වහන්සේ මරණය කරා ජීවිතේ වැටෙන්න ඉඩ දුන්නා. එතනින් තමයි උන්වහන්සේ අවුරුදු 80 දී පින්නවන්නේ. නමුත් එතනදී උන්වහන්සේ අවුරුදු 120ක් අරගෙන එනවා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් ඉල්ලීමක් කළා නම් අවුරුදු 120ක් වැඩ ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ.